අදවලව සාදරයෙන් පිළිගන්නේ අමුතු අබිරහස් කතාවකට පාළු තැනක පෙඳපාසුලින් වටවුණු වතුර වලක් සෝදිසි කරද්දී හැමෝම කලබල වෙන විදිය දෙයක් හම්බ වුණා. ඉතින් අදවල බලන්න යන්නේ 2021 දී රිලීස් වුණ මිස කියන මලයාලම් මූවී එකේ කතාව. අපි කතාවට යමු. එක්තරා දවසක මහරාත්‍රියේ පාළු ප්‍රදේශයක උයනතුරක් වෙනවා. කායකක් මොටර්සයිකල් එක වදිනවා. ඊට පස්සේ දර්ශනය චේන්ජ් වෙනවා. එළිය ගොඩක් තදර වහිනවා. වැස දිහා බලාගෙන මේ ඉන්නේ ජෝන් බේබි. බේබි කිව්වට එයා ඇත්තටම බබෙක් නෙමෙයි. මහේස් රාත් කෙනෙක්. කලින් ඇක්සිඩන්ට් එක වුණේ බේබි කායක. එයාගේ වෙලාවට බයික් එකේ හාදයට මුකුත් වෙලා නැහැ. බයික් කාර්යය බේබිට කියපු පොඩි දෙයකට තමයි බේබි යා පිටපස්ස පන්නගෙන ගිහින් තියෙන්නේ. ඇක්සිඩන්ට් එකෙන් බේබිගේ නාසයේ අස්සේ විඳිලා. ඒක හරියනකම් එයාට බැට්මෑන් මාස්ක් එකක් දාන්න වෙලා. සති දෙකක් රෝහලේ හිටපු බේබි ගෙදර එනවා. තාමත් හොඳටම වහිනවා. පසුදා එයා උසාවියට යනවා. ඒත් වැස්ස තාම නැවතිලා නැහැ. මේ තමයි අජිත් කුමාර් ප්‍රධාන මහේස් රාත්. එයා තමයි බේබි කරපු දේ හින්දා යන්තම් බයික් එකේ හාදයාගේ අම්මයි තාත්තයි නම්මගෙන වැඩේ ෂේප් කරලා තියෙන්නේ. බේබි මහේස් රාත් කෙනෙක් වුණත් පොඩි දෙකින් බවක් හේන්ති යනවා. එදා බේබි කායිකෙන් බහිද්දිත් වහිනවා. එයා කියනවා කුඩයක්වත් ගේන්න බැරුණා දැන් වැස්සේ තෙමෙන්න තමයි වෙන්නේ කියලා. අජිත් අහස දිහා බලලා පුදුමෙන් බේබි දිහා බලනවා. ඇත්තටම වැස්සක් පේන තෙක් මාලිකාවක් නැහැ. එයා අහනවා මොන වැස්සක්ද කියලා. බේබි ඊට පස්සේ ડોක්ටර් බෂීර්ව හම්බ වෙනවා. ડોක්ටර් බේබිට මේ පේන වැස්ස ගණන් ගන්නේ නැහැ. එයා කියන්නේ ඒක අනුතරින් හින්දා වුණු පසු කම්පන මානසික තත්ත්වයක් කියලා. ඒ වගේම මේක නිකම්ම මගහැරෙයි කියලාත් එයා කියනවා. මේ තමයි ශාලිනී ළමා මනෝවෛද්‍යවරියක්. දවසක් නිතින් කියලා පොඩි ළමයෙක්ව එයා ළඟට එක්කගෙන ඇවිත් පන්තියේදී නිතින් ඇතුළු ළමයින්ට ටීචර් කිව්වලු එයාලා දන්න කතන්දර කියන්න කියලා. ළමයි සාමාන්‍යයෙන් කියන පූසෝ සමනල් වගේ ගැන කතා එයාලා කියලා. ඒත් නිතින් කියලා තියන්නේ මිනි මරුමක් ගැන. ඉතින් මේ නිසා තමයි එයාව මේ මනෝවෛද්‍යය ළඟට එක්කගෙන ඇවිත් තියෙන්නේ. බේබි මහේස්ත්‍රාත් කෙනෙක් ඉඳ තමයි ශාලිනී යාට මේ දේවල් කියන්නේ. හැමෝම හිතන්නේ නිතිය ෆිල්ම්ස් බලලා මේ දේවල් හිතින් හදාගෙන ඇති කියලා. ඒත් එයා කියනවලු කරුවාටා කියන ගමේදී කෙනෙක්ව මරලා ගලක කැට ගහලා වතුර වලකට දැම්මා කියලා. කරුවාටා කියලා ගමක් ඇත්තටම තියෙනවා. ඒත් ශාලිනී කියන්නේ පොඩි ළමයා ගොඩක් දුරින් තියෙන ඒ පොඩි ගම ගැන දැනගෙන ඉන්න විදියක් නැහැ කියලා. බේබිසා ශාලිනී ඊට පස්සේ යනවා නිතින්ගේ අම්මව හම්බ වෙන්න. එයාට ඉන්නේ අම්මා විතරයි. ශාලිනී යාට බේබිව අඳුරලා දෙනවා මෙයා තමයි මෙහි මහේස්ත්‍රාත් කියලා. ඒ තම්මා කතා කරන්නේ මේ දෙන්න ගැන නොරොස්නා ගතියකින්. බේබි අම්මට කියනවා ළමයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. ඒ තම්මා ඒකට කැමති වෙන්නේ නැහැ. බේබි ඊට පස්සේ කරදරකාරට සමා වෙන්න කියලා යන් ලෑස්ති වෙලා අම්මට කියනවා පොඩි ළමයා කියන්නේ මිනි මරුමක් ගැන. ඉතින් ස්කූල් එකට හරි නැත්නම් ડોක්ටර්ස්ලට හරි පුළුවන් මේ වගේ දෙයක් ගැන පොලිසියට නැතිනම් බලයලත් ආයතනයකට රිපෝට් කරන්න කියලා. බේබි මේ කියපු දේ හින්දා අම්මා බය වෙනවා. ඒ හින්දා එයා කැමති වෙනවා මේ දෙන්නට ළමයට කතා කරන්න ඉඩ දෙන්න. නිතින්ගේ ගෙදර අම්මා නැති වෙලාවට නිතින්ව බලා ගන්න කෙනෙක් ඉන්නවා. එයා තමයි මේගා. නිතින් කියන්නේ ඇත්තටම කියුට් පොඩ්ඩේ. බේබි යත් එක කතා කරනවා. නිතින් ස්කෝලේ ලියපු මිනි මරුම් කතාව අම්මා බේබිට දෙනවා. බේබි එදාරෑ නිතින් ලියපු ඒ කතාව කියවනවා. ශාලිනී කියපු විදිහටම ඒ මිනි මරුම ගැන විස්තර ඒකේ තියෙනවා. පසුදා බේබි කරුවාටාවල පොලිස් ස්ටේෂන් එකට යනවා. එහෙදි පොලිස් ස්ථානයේ ලැබෙන විස්තරවලට අනුව බේබි යාළත් එක්ක යනවා එක තැනකට. එතන ගොඩක් පාළු තැනක්. එතන තියෙනවා පෙඳපාසලෙන් වැසුණු වතුර වලක්. බේබිගේ උපදෙස් පිට ගමේ දෙන්නේ මේ වතුර වලට බහිනවා. මේ අතර නිතින් අසනීප වෙලා ගෙදර එක්කගෙන එනවා. ටික වෙලාවකින් නිතින්ට අමුතු අසාමාන්‍ය දෙයක් වෙනවා. ඒ අතරතුර වලට බහපු කෙනෙක් වතුර වලෙන් දෙයක් ගොඩ ගන්නවා. ඒක මිනිස් ඉස්කබලක්. එදාරෑ බේබි ශාලිනීගේ ගෙදර එනවා. එයා ඉන්නේ කම්පැනි වෙලා වගේ. එයා ශාලිනීට සහ එයාගේ හස්බන්ඩ් රාජන්ට කියනවා නිතින්ගේ කතාව ඇත්තක් කියලා. පසුදා බේබි දැනගන්නවා හමුණු අස්ති කොටස් අවුරුදු 30ක් පරණයි කියලා. එයා ශාලිනීටත් කෝල් කරලා ඒක කියනවා. තාත්තෙ තවත් සීරියස් වෙනවා. මොකද අවුරුදු 7ක පොඩි ළමයෙක් කොහමද අවුරුදු 30කට කලින් වුණු මිනි මරුමක් ගැන දන්නේ කියලා. එදා රෑ නිතින්ගේ අම්මා ෂර්මිලා බේබිට කතා කරලා එයාව හම්බ වෙන්න ඕන කියනවා. ෂර්මිලා කියන විදියට නිතින්ට මේ කතාව තියා කතන්දර කියලා දෙන්න කෙනෙක්වත් නැහැ. මොකද එයාගේ තාත්තත් නැති වෙලා හින්දා. බේබි කියනවා දැනට නිතින් මේ කතාවේ නැහැ. නිතින් එක්ක ශාලිනී තියෙන මනෝවිද්‍යා සැසිවලින් එයා මේ දේ ගැන හොයාගනිවි කියලා. ඇත්තටම බේබි ප්‍රධාන මහේස්ත්‍රාත්වත් මේ දේවල් වලට මුල් වුණු නිතින්ගේ කතාව කියන්නේ නැහැ. මොකද නිතින් පොඩි ළමයෙක් හින්දා මේ කේස් එකේ ඉඳන්ම බේබි නිතින් එක්ක ගොඩක් සමීප වෙනවා. ෂර්මිලා දැන් බේබිට සලකන්නේ පවුල කෙනෙකුට වගේ. බේබිගේ වෙනස රාජන්ටටන් තේරෙනවා. ඒ වගේම දැන් බේබිට හැම වෙලාවෙම පේන වැස්ස පේන්නෙත් නැහැ. පසුදා බේබි අමෝ බලන්න එයාලගේ ගෙදර යනවා. ඒත් ඒ තනියම නෙමෙයි. නිතින් වගේම ෂර්මිලාවත් එක්කගෙන යනවා. එදා හවස නිතින් සහ බේබි වත්ත පහල බංකුවක වාඩි වෙලා ඉන්නවා සීනි බෝල කකා. පොඩි එකා එකපාරම බේබිට කියනවා මම තවත් මිනි බැරුම් ගැන කතා දන්නවා කියලා. එකපාරටම බේබිට ආයෙමත් අර වැස්ස පේන්න ගන්නවා. පසුදා පොලිස් ඔයිසි කියන කරුවාටවල වලෙන්ගොඩ ගත්තු මිනිස් අස්තිවල වාර්තාව බේබිට දෙනවා. මියගියන් තියන්නේ මෝහන් කියලා කෙනෙක්. අවුරුදු 28කට කලින් එයා ගමෙන් අතුරුදහන් වෙලා පොල් කැඩීම ජීවිකාව කරගත්තු කෙනෙක්. ඒ වගේම එයා ගමේ දේශපාලන ක්‍රියාකරුවෙක්. අපිට එක්තරා දර්ශනයක් පේනවා. පෙතපාසලෙන් වැහුණු පාළු වතුර වලක් ළඟ නිතින් එක්ක කවුරු හරි කතා කරමින් ඉන්නවා. ඒත් ඒක බේබි දැකපු එක්තරා හීනයක්. ඊට පස්සේ දවසේ කරුවාටවලින් ගෑනු කෙනෙක් එනවා. එයා එන්නේ බේබිව හම්බ වෙන්න. එයා තමයි මෝහන්ව බඳින්න හිටපු කෙනා.
මොහන් කලින් ගුරුවරයෙක්. ඒත් ගමේ කෙනෙක් යාගේ කුලය ගැන කතාවක් පතුරවලා. ඒ හින්දා මොහන් ගුරු රස්සාව අතහැරලා පොල් කටන රස්සාවට බැහැලා. මොහන් අතුරුදාන් වුණු දවසේ ගමේ ලොකු කලබලයක් වෙලා. වැවේ වේල්ල කැරිලා ඒකෙන් ගමේ හැම කුඹුරක්ම යට වෙලා. මේ දේවල් කියලා කාන්තාව අන්තිමට අහනවා සර්ට මේ දේවල් කිව්වේ මොහන්ම නේද කියලා. ගෑනු කෙනා මේක අහපු විදියට බේබි බය වෙනවා. පසුදා බේබි ෂර්මිලාව හම්බ වෙන්න යනවා. නිතින් මේකත් එක්ක මුහුදු රැල්ලත් එක්ක සෙල්ලම් කරනවා. රාජන් මොහන්ට කිව්වත් සමහර විට මැරුණු මොහන්ම තමයි නිතින් වෙලා ඉපදිලා තින්නේ කියලා එයා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම හොල්මන් අවතාර කතා බේබි පිළිගන්නෙත් නැහැ. ඒත් බේබි හිතනවා සමහර විට මියගිය කෙනෙක් නිතින්ට මේ කතන්දර කියලා දෙනවා ඇති කියලා. ෂර්මිලා නිතින්ගේ තාත්තා ගැන විස්තර කියනවා. එයාගේ නම සචින්. එයා පුවත්පත් වාර්තාකාරයෙක්. ඒත් එයා පත්‍රයට ලියපු ඒවා සමහර අයට ප්‍රශ්නයක් වුණා. එක දවසක් කෙනෙක් ඇවිත් සචින්ව එක්කගෙන ගිහින් තියනවා බාගෙට හදපු බිල්ඩින් එකකට. ඒකෙදී ලිෆ්ට් එක කඩාගෙන වැටිලා සචින් මැරිලා. ඒ වගේම එදාම තමයි නිතින් ඉපදෙලා තියෙන්නේ. ඒ නොමේරෝ දරුවපදක් විදියට. ෂර්මිලා අහනවා මියගේ සචින් මේ දේවල් නිතින්ට කියනවා වෙන්න බැරිද කියලා. බේබි එකපාරම නැගිටලා ගිහින් නිතින්ගෙන් එදා ගෙවද්දී කියපු අලුත් කතාව ගැන අහනවා. මේ අතර කෙනෙක් බේබි ගැන ඔත්තු බලනවා. කායිකේ යද්දී නිතින් කියපු කතාව බේබිට මතක් වෙනවා. චෙරේ තුර කියලා තැනක මඩ වකුරක් තියෙනවා. ඒකට තමයි මාළුකාරයෝ නරකුණු මාළු ඔක්කොම විසි කරන්නේ. තඩියවත් මාළු වගේමයි ඒකට විසි කළේ. එයා ගිලෙද්දී වතුර බබළු උඩට ආවා. මේ අතර බේබිව ෆලෝ කරන කෙනාගේ වාහනයේ බ්‍රේක් ප්‍රශ්නයක් ඇවිත් වාහනය පාරෙන් ඉවතට විසි වෙනවා. බේබි එදාම චෙරේතුර වලට යනවා. ඒ විශ්‍රාම ගිය පොලිසිය කෙනෙක් මාර්ගයෙන් මඩවගුරු හොයා ගන්නවා. ඒ දැන් ඒක ගොඩ කරපු ඉඩමක්. මඩවගුරු ගොඩ කරලා තියෙන්නේ අවුරුදු 25කට කලින්. බේබි අරමුණක් රහිතව ඒ ගොඩ කරපු ඉඩම දිගේ ඉදිරියට යනවා. එකපාරම ඒත් ඒක බේබි දැකපු එක්තරා ඉලූෂන් එකක්. මේ අතර බේබිව ෆලෝ කරපු කෙනා එනවා අතකුත් බෑන්ඩේජ් කරගෙන. බ්‍රේක් ඩවුන් එකේ හින්දා මිනිහාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා. මිනිහට බේබි පස්සේ යන වැඩේ බාර දීලා තියෙන්නේ පොලිසිය ලොක්කේ. ලොක්කයිට පස්සේ නිතින්ගේ ෂර්මිලාගේ ෆොටෝස් කාට හරි යවනවා එයාලගෙන හොයන්න කියලා. ඒ හින්දා පොලිසිය ඉස්කෝලට ඇවිත් නිතින්ගෙන් අහලා බේබිත් එක්ක තියෙන සම්බන්ධය ගැන. ඒ වගේම ෂර්මිලා වැඩ කරන කම්පැනි එකේ HR කෙනෙක් ෂර්මිලා සහ බේබි ගැන අහලා. ෂර්මිලා මේ දේවල් බේබිට කියනවා. ඊට පස්සේ බේබි චීෆ් මැජිස්ට්‍රේට් කියලා ෂර්මිලා සහ බේබි ගැන කරන විමර්ශන නවත්තනවා. ඊට පස්සේ බේබි නිතින් සහ ෂර්මිලා කැප් එකකින් යනවා බැංගලෝර වලට. මොකද බැංගලෝර වල තමයි ෂර්මිලාගේ මැරුණු හස්බන්ඩ් සචින්ගේ ඒ කාලේ ඩොකියුමන්ට් තියෙන්නේ. බේබි යන්නේ එවන් මේ සිද්ධි වලට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒකට එයාලා යනවා ඒ කාලේ සචින් වැඩ කරපු පත්තරේ සංස්කාරව හම්බ වෙන්න. මොකද එයා ඒ කාලේ සචින්ට ගොඩක් උදව් කරපු කෙනෙක්. එයාගේ නම පාණ්ඩියා. එයා ළඟ තමයි ඩොකියුමන්ට් ටික තියෙන්නේ. බේබි ඩොකියුමන්ට් ටික චෙක් කරන අතරතුර පාණ්ඩියා නිතින්ව ඔරුපදින්න එක්කගෙන යනවා. ඒත් බේබිට ඒ ඩොකියුමන්ට් වලින් මොකුත්ම හොයාගන්න බැරි වෙනවා. ඉතින් බේබි ෂර්මිලාට කියනවා සචින්ගේ ආත්මයවිත් නෙමෙයි නිතින්ට මේ කතා කියන්නේ කියලා. එදාරා එකපාරම බේබිට ඇහැරෙනවා. එයා යම්කිසි අමුත්තකින් වගේ උඩුමහලට යනවා. එයා දකිනවා ෂර්මිලා නිතින්ව තුරුළු කරගෙන නිදාගෙන ඉන්නවා. ඒ වගේම එයා දකිනවා විශේෂ දෙයක්. ඒ තමයි ෂර්මිලා සිහිනෙම මිනිමෙරුම් ගැන කතාවක් කියනවා. හරියට කෙනෙක්ව මරන්නේ කොහොමද කියලා කියනවා වගේ. නිතින් නිදාගෙන හිටියත් එයාගේ යටිසිත අවදින නිසා ෂර්මිලා කියන හැමදේම නිතින්ගේ යටිසිතේ තැම්පත් වෙනවා. පසුදා උදේ ඩ්‍රයිවර් ෂර්මිලාට කියනවා සර්ට හදිසි නඩුවක් ඇවිත් එයා ගියා කියලා. බේබි හැමදයක්ම ශාලින් නිසා රාජන්ට කියනවා. බේබිගේ අදහස තමයි ෂර්මිලාටත් එයා පොඩි කාලෙදි මේ වගේම ඒ කතා ඇහෙන්න ඇති කියලා. දැන් අභිරහසේ විසඳුම තියෙන්නේ ෂර්මිලාගේ ළමා කාලේ. මේ අතර ෂර්මිලා සහ නිතින් ආපසු එනවා. එයා බේබිට කෝල් කරත් එයාගේ ෆෝන් එක ඕෆ්. පසුදා බේබි ෂර්මිලාව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට යනවා. පස්සේ බේබි හැමදේම ෂර්මිලාට කියනවා. ෂර්මිලාට ඒක විශ්වාස කරන්නවත් බැරි වෙනවා. ෂර්මිලාගේ අම්මා වගේම තාත්තත් දැන් ජීවතුන් අතර නැහැ. දෙන්නම සාමාන්‍ය ලිපිකරු විදියට තමයි ආරක්ෂාව කරලා තියෙන්නේ. ඉතින් ෂර්මිලාට මේ මිනිමෙරුන් කතා එයාලා කිව්ව වෙන්න බෑ කියලා ෂර්මිලා බේබිට කියනවා. ඒ වගේම පොඩි කාලේ ෂර්මිලාට එහෙම කතා කියලා දෙන්න වෙන කවුරුත් ඉඳලත් නැහැ කියලා එයා කියනවා. බේබි අන්තිමට මේ දේවල් චීෆ් මැජිස්ට්‍රේට් කියලා නිල නොලත් විදියට එයාගෙන් උදව් ඉල්ලනවා. ඒ ෂර්මිලාගේ මැරුණු අම්මා ගැන වගේම එයාගේ පවුලේ බ්ලැක් ග්‍රවුන්ඩ් එක ගැන විස්තර හොයලා දෙන්න කියලා. මොකද බේබි මේ දේවල් හොයන්න ගියොත් පොලිසියෙන් එයාට වගේම නිතින්ටයි ෂර්මිලාටයි ප්‍රශ්නක් වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ තොරතුරු අනුව බේබි සහ ෂර්මිලා එක තැනකට යනවා. ඒක ෆොටෝකොපි ෂොප් එකක්. කඩේ අයිතිකාරයාගේ නම විශ්වනාදන්. බේබියාට ෂර්මිලාව අඳුනලා දෙනවා. ඒක අහලා විශ්වනාදන් එකපාරම බිම ඇදගෙන වැටෙනවා. දැන් දර්ශනයේ රෝහලේ. ෂර්මිලාගේ තාත්තා නැති වෙලා තියෙන්නේ ෂර්මිලාට අවුරුදු දෙකේදී. ඊට පස්සේ අම්මත් නැති වුණාම මේ විශ්වනාදන් තමයි ඒ කටයුතු වෙනින් ගොඩක් උදව් කරලා තියෙන්නේ. පස්සේ විශ්වනාදන්ට සිහි එනවා. එයා කියනවා එක්තරා කතාවක්. මේ හැම මිනිමැරුමක්ම කරලා තියෙන්නේ මේ විශ්වනාදන්. ඒත් ඒ පුත්කලික තරහකට නෙමෙයි. දේශපාලන ප්‍රශ්නවලට. ඒ කාලේ ආ වෘත්තීය සමිති නායකයෙක් වෙලා ඉඳලා පස්සේ ෂර්මිලාගේ අම්මව විශ්වනාදන්ට හම්බ වෙලා. එතකොට ෂර්මිලාගේ තාත්තා නැති වෙලා වැඩි කාලයක් නැහැ. ඉතින් ෂර්මිලාගේ අම්මව හම්බ වුණාම එයා කරපු මිනිමෙරුම් ගැන එයාට පසුතැවීමක් ඇති වෙලා. ඒ හින්දා එයා සමහර රෑ කාලේ බීලාවිත් අඬ අඬ එයා කරපු මිනිමෙරුම් ගැන ෂර්මිලාගේ අම්මට කියලා. ඒකෙන් තමයි විශ්වනාදන්ගේ හිතට සැනසීමක් ඇවිත් තියෙන්නේ. ඒ දේවල් කියද්දී ෂර්මිලා අම්ම ළඟ නිදාගෙන තමයි ඉඳලා තියෙන්නේ. හැමදේම අහලා බේබි කියනවා කොහොම කළත් මේ හැම එකක්ම මිනිමෙරුම්.
හෙටමෙන් ටිකට් කැපුවම පොලිසිය ඔයාව අත්අඩංගුවට ගනී කියලා. ඊට පස්සේ හැමෝම යනවා. ඒ ෂර්මිලා බොරුවක් කියලා එයාලත් එක්ක යන්නේ නැහැ. ෂර්මිලා හැමෝටම හොරෙන් විශ්වනාදන්ව හොස්පිටල් එකෙන් එළියට එක්කගෙන එනවා. මෙතන බේබිට කෝල් එකක් එනවා විශ්වනාදන් හොස්පිටල් එකෙන් පැනලා ගින් කියලා. රාජන් බේබිට කියනවා ඔය වයසක මනුස්සයට ඉන්න දෙන්න. මේ වයසට මොන පොලිසියද? අනික එයාලව මේ මිනිමැරුම් කරපු දේශපාලංචිය දැන් ඇත්තේ ලොකු ලොකු තැන්වල. එයාලා සමහර විට මේ කේස් එක වහන්න එයාව මරලා දාවි. සමහර විට අපිවත් කියලා. මෙතන ෂර්මිලා විශ්වනාදන්ට සල්ලි ටිකක් දීලා එයාව යවනවා. එදාරෑ ෂර්මිලා ඉන්නේ තනියම. මොකද නිතින් ඉන්නේ රාජන්ගේ ගෙදර. බේබිත් ඉන්නවා. විශ්වනාදන් කතාව කියද්දී ෂර්මිලාගේ අම්මට කියපු නම තමයි රාධාමණි. නිතින් එකපාරම කට්ටියට කියනවා මම රාධාමණි මරපු කතාවක් දන්නවා කියලා. එකපාරම කට්ටියම අමුතු වෙනවා. මෙතන විශ්වනාදන් ෂර්මිලාගේ ගෙදර යනවා. බේබි එකපාරම නැගිටලා දුවගෙන ගිහින් වාහනේ අරගෙන ෂර්මිලාගේ ගෙදරට යනවා. විශ්වනාදන්ගේ කටහඬ රළු වෙලා එයා ෂර්මිලාට කියනවා දේශපාලනේ අයින් වෙන්න කියලා රාධාමණි මට බල කළා. ඒත් මම එහෙම කළේ නෑ. අන්තිමට යාමකින් වෙන් වෙලා මං කරපු මිනිමැරුම් පොලිසියට කියයි කියලා මම එයාව මැරුවා කියලා. ඊට පස්සේ එයා ෂර්මිලාට කියනවා මං කරපු මිනිමැරුම් ගැන උඹත් දන්න හින්දා උඹට පුළුවන් මාව හිරේට යවන්න කියලා එයා ෂර්මිලාගේ කෙලසිර කරනවා. එතකොට මෙතනට බේබි දුවගෙන එනවා. ඒත් එයා බේබිට පැත්තකට විසුවෙන්න පහරක් ගහනවා. එතකොට මෙයාවල ඉස්සලා බල්කනියේ ගරාදි වැටෙන් එයාව පහළට වැටෙනවා. විශ්වනාදන් කරපු දේවල් වලට අන්තිමට යාට දඬුවම් හම්බ වුණා. මේ සියලුම දේවල් මගින් ඇති වුණ කම්පණය නිසා කලින් බේබිට වගේම දැන් ෂර්මිලාටත් හැම වෙලෙම වැස්සක් දැర్శණේ වෙනවා. ඒ වගේම කතාවත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් නිින්ද ගියාම සිහිනෙන් කියවනා ඉන්නවනම් පොඩ පරිසම් වෙන්න. මොකද ඒ වගේ වැරද්දක් කළොත් එයාගේ හෘද සාක්ෂිය ඒක කියන්න ඉඩ තියෙනවා. පුළුවන් නම් සිහිනෙන් දකින්න දේවල් පොතක සටහන් කරන්න. හරියට ඩ්‍රීම් ජර්නල් එකක් කරගෙන යනවා වගේ. සමහර විට ඒ වගේ ඩ්‍රීම් ජර්නල් එකක් පසු කාලෙදි වැදගත් වෙන්න ඉඩ තියෙනවා. Subscribe කරලා එකතු වෙන්න. අපි නැවත හමු වෙමු.